සදහා අවබෝධයෙන් යුතුව ඔබට ඔබගේ ජීවිතාවබෝධය සකසා ගනුරෙසියෙන්, ඔබට මගකයා දෙෙන බෞද්ධ්‍යහාරූපවාහිනය සුපින්වත් ඔබවෙදත සනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. එවුදෙස්සා සිදුකලා වූ ගෞරවනී ආරාතනාවෙන්, දම්සපහා මණ්ඩ පේවෙත වැඩම කරන්නටයදනු පූජනීය කෝරලයාගම සරණතිස්ස ගෞරවනීය පෙන්වත් ස්වාමීන් පහන්සේ, පියමතිනාම පළමුුවෙන් සාධනාදනංවා නමස්කාරපූරකව පිළිගනිමෝ. සාධූ සාධෝ සාධෝ. සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත් වෙ ලබාදමින් අද දවසේ කටයුතු කරන්නේ. පිල්ලෑව බොරලැස්කමුව පදිංචි සුමිත් වීරසිංහ මහත්මා අනුෂා නිල්මිණය වහත්මිය උපුලි අමරසිරි ශ්‍රීමා බණ්ඩාර සහ එස් වික්‍රමසිංහ සහ පවුලේ ඥාතිීන් හිත මිත්‍රාතිීන් එකමුතුවෙන්. නමෝතසස භගවතු වරහතුූ සභභ දමමිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරස චතුවී සාරරජ විසාරය දස. ස සතුතුතමස්සදම්මිසරස්ස දම්මරාජස්ස දම්දම්මස්සාවිස තතාාගකස ස සුණු සම්ම සම්හම්බුදු බුදස්ස නමෝතස්ස බගවෙතු වරහතු සබබදම්මිසු. අප අපටි හතඥාන චාරස්ස දස බලධරස්ස චතුවීසාරජෙ විසාය දස්ස සබබ සහතුතුතෙ මස්ස දමමිසරස්ස දම්මරාජස්ස දමමස් සාමිස තතාාගකස්ස සබබඥනු. සම්මා සමම්බුද්බුදස්ස නමෝතස්ස භගවතුූ වරහතු සබදමමිසු අපටි හදඥාන චාරස්ස දස බලදරස්ස චතුවී සාර ජෙවිසාරදස්ස. සබභ සතතුතුතමස්ස ධමමිස ත්‍රස්ස, ධම්මරාජස්ස ධම්දම්ම සාවිස තතාගගස සභබඥුණෝ, සම්මා සම්මම්බුද්බුදස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මේ ශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගෙන සුගතිගාමී වූ පරලවා ආත්මභාවයකින් සැනසිලා ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මයේ ශාක්ෂාත් කරගන සංසාරසාගරයෙන් එතරයෑම පරමාර්ථය කරගනයි ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්නේ. එවන් උතුම් බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම සඳහා මෙවන් මහපිංකං සිදුකරන සැදැහැවත් පින්නතුන් විසින්. ධර්මශ්‍රවනය කරනකොට මහත් වූ බලාපොරොත්තුවක් ඇතුවම ධර්මශ්‍රවනය කරන එක වටින බව භාගිතුන් වහන්සගේ අනුශසනාව. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝදධ්‍යාංග ආදී ධරමයන් වැඩී දියුණු වේවා මේ දේශනාවාතර තුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කියන සිතම පෙරටු කරගණ්ඩ කියනෙක්. අපිේ සිතින්ම යුක්තව ධර්මශ්‍රවනය කරමු වෙනතුනෙ පහුගේ දවස්වල අපි සාකච්ඡා කරන්්ඩ යෙදුනේ මජ්‍යම නිකායේ සඳහංවන විතක්ක සන්ටහාන කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවෙන් ධර්මදේශනාත්තුනක් මීට කලින් සිදු කරන්්ඩ යෙදුනා. අද බලාපොරොත්තු වෙන්නේ විතක්ක සන්ටහාන සූත්‍රරයෙන් සාකච්ඡා කෙරෙන හතරවෙනි ධර්මදේශනාව සිදුකරන්ඩ. ්‍ර භිශේෂයෙන් අකුසලයට අකමැති ඒවගේම භාවනාවට බොහොම කැමති ශ්‍රාවක පිරිසට මහත් වූ ප්‍රයෝජනයක් පිණිස භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍රදේශනාවක්. අපි තුන්වෙනි ධර්ම දේශනාව නිමා කරන්ට යෙදුන්නේ යම් පුද්ගලය රාගය, දදේශය, මෝහය, ආදී අකුසල ධර්මයන්ගෙන් යුක්තයි නං ඒ පුද්ගලයක් කොයි වගේද කියේන කාරණාව පැහැදිලි කරන්ඩ දේශනා කරපු උදාහරණයේ සාකච්ඡා කරමි නැවත වතාවක් තේ උදාහරණය අපි කෙටියෙන් සිහිපත් කරමින් අද ධර්ම දේශනාව සිදුකරම්. අපේ බුදුරජාණන් වහන්සේ මේ අකුසලයෙන් යුක්ත පුද්ගලය ගැන මෙන මෙහෙම උදාහරණයක් දේශනා කළා යම් තැනැත්තෙක් එහෙමනැත්තං තැනැත්තිය බොහෝම ලස්සනට ඉන්න කැමතියි ඉතාම පිරිසිදුවට ඉන්නත් කැමති ඒනිසා ලස්සනට පිරිසිදුවට ඉන්න කැමති අය නිරන්තරයෙන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. ආං එහෙම ඉන්න කෙනෙකුගේ බෙල්ලි හදිස්සියේම කවුරුහර ඇවිල්ලා කුණවෙච්චා සරපකුණක් බෙල්ලට දානෝ එහෙම නැත්තං කුණුවෙලා දුගඳහමන සුනකයකුගේ මලකුණ ගෙනල්ල බෙල්ලි ගැටගහන්නු අ පිරිසිදුවට ඉන්න කැමති කෙනා මේවාගේ සිද්ධියකට මූුණ දුන්නොත් කොයි තරන්නම් අපහසුවට පත්වෙනවාද ඒ සිදුවීම මොන් තරන් පිළිකුල් කරනවද ප්‍රතික්ෂේප කරනවද භාගිතුන් වහසේ දේශනා කරනවා අන්න ඒ වගේ මේ ලෝක ජීවත්වයෙන හුඟක් මිනිස්සු නිවන් දකින්න ඕනෙ බුදුන් සරණය අන්ඩ ඕනෙ සංසාරයෙන් එතරවැෙන්්ඩ ඕනෙ ඒ සඳහා ජීවිතය කුසලයෙන් පෝෂණය කරවගණ්ඩ ඕනෙ මෙහෙම මෙහෙම නොයෙක් ආකාරයේ වචන ප්‍රකාශ කරනවා එහෙ වචන ප්‍රකාශ කලාට මේ උතුම් මඟට ප්‍රවිෂ්ඨ වෙන ප්‍රතිපදාවට ඇවිල්ල නෑ වචන ටිකක් විතරක් කියනු තාම රාගයත් එහෙමමයි නැත්තටම නැති කලා කියන කාරණාව නෙමෙයි සඳහන් කරන්නේ දේශයත් එහෙමයි මෝහයත් එහෙමයි ඉතා කුඩා කටයුත්තකට පවා කේන්තිගන්නවා බොහෝසී කේන්ති අරගන ලොකු විනාසයක් කරනවා තමන්ටත් විනාසය කරගන්නඒ කේන්තිය පාලනය කරගන්න බැරිවිච්ච නිසා මවට විරුද්ධව ක්‍රියා කරනු පියාට විරුද්ධව ක්‍රියා කරනවා ගුරුවරුන්ට විරුද්ධව ක්‍රියා කරනවා වැඩිහිටියන්ට විරුද්ධව නොයි ක්‍රියාකාරකංවලිය එදෙනවා. සමහරලාට තුනරුවන්ටත් නින්දා කරනවා මේ අදී කටීුතු කරපු නිසා ද්වේශය මුල් කරගෙන බොහෝ අකුසල් රාශයක් රැස් කරගන්නවා. අන්න ඒ නිසා සඳහන් කරනවා කුණු ඇගේ තවරගෙන දුර්ගන්ධයෙන් ඉන්න කෙනෙක් යම්සේ මිනිස්සු අතර පිළිකුලට භාජනය වෙනවද මෙන්න මේ පුද්ගලයත් ඒ වගේම ආරයන් වහන්සේ ලාතර පිළිකුලට භාජනය වෙනවා ශරීරයේ පුරාම අසුචි තවරගත්ත පුද්ගලයෙක් වගේ අසුචි තවරගත්ත සත්ව එක් වගේ අපේ අභ්‍යන්තරයේ දකිඩ අපි වගේ තවත් සාමාන්‍ය කෙනෙකුට පුළහංකමක් නෑ. ජේනිසා අපි හුඟක් වෙලාවට බොහෝ දෙනා දිහා බලල බොහොම සිල්වත් බොහොම ගුණවත් බොහෝම දානපති මෙ අදී නොයෙක් දේවල්ලොලින් කතා කරනවා. නමුත් ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ දන්නේ ඔහු පමණයි. මම සිල්වත් කියල කීවට මම කොච්චරක් සිල්වත්ද. ආර්යන් වහන්සේලා සතුටු වෙන විදිහහි සීලයක් මමළඟ තියෙනවද. සමාජි අය මම ගුණවත් ගුණවත් කියල කතා කලාට ඇත්තටම මිනිස්සු හිතාගෙන ඉන්න තරන් ගුණයක් මගේළඟ තියෙනවද. කියල තමන්ගෙෙන්ම විමසලා බැලුවොත් තමන්ට වැටහෙනවා මං ඒ තරන් ගුණුවත් කෙනෙක් නෙමෙයි කියලා හැබැයි ඒක වැටහටත් ප්‍රඥාවක් තියෙන්ද ඕනෑ නමුත් පිනතින දෙවියන්ට ආර්යන් වහන්සේලාට අපි ව හොඳට පේනවා අපේ සිතුවෙලි අපි අභ්‍යන්තරයේ හොඳට දකිනවා. දකිනකොට අපි වැරදි සහිත නං සමාජයට පෙන්වලා තියෙන් එකමූුණක් නමුත් ඔහුගේ හැබැෑ ජීවිතය තවත් වෙනත් එකක් නං කවදාවත් ආරයන් වහන්සේලගේ අනුකම්පාව හම්බවෙන්නේ නෑ එහෙමයට දෙවියන්ගේ අනුකම්පාව ආරක්ෂාව එහෙමයට හම්බ වෙන්නේ නෑ ඒකයි මේ උදාහරණයෙන් දක් වන්නේ අර සරපකුණක් ඇගේ තියෙනවට අකමැති වගේ මේ අකුසල ධර්මයන් රාගය දවේශය මෝහය ආදී අකුසල ධර්මයක් තමන් ළඟ තියෙනකොට නිරන්තරයෙන් හිතන්ඩකීවා අ සරපකුණක් සුනකකුණක් ඇගේ දවටලා ඇගේ එල්ලලා බෙල්ලෙ ගැටගහලා තියෙනකොට කොයි වගේ ද. මේ අකුසල ධර්මයක් මනළඟ තියෙනව කියන්නෙත් අන්නඒ වගේ. මේ අකුසලඇත් දුර්ගන්දයි සතර අපායටම තමයි යැපි අරගෙන යන්නේ එඳ මේ කෙලෙස්වල දුගන්ධ නැති කරලා කෙලෙස් දුර්ගන්ධීෙන් මිදෙන පුද්ගලයෙක් බවට පත්තෙන්ට භාගිතුනහසේ නිරන්තරයෙන් අවවා දනුශවාසනා කළා එහෙම නැත්තන් තාමත් අපි වැරදිකරුවන්මයි පිරිසිදු නැති අයමයි පිනතින අට සඳහන් කළා සමහර තැන්වල දෙවියන්ට අපිුව පේ නැද්ද කියලා අපිට දුකක් කරදරයක් කම් කටුල්ලක් පීඩාවක් දැනෙන වෙලාවට මහා ජලගැලී නවතින්නේ නැති මහ වරුසා එළඹෙන වෙලාවල් වලට අපි සමහර ලටිකෙනවා දෙවියන්ටවත් පෙන් නැත් මගේ දුක දෙවියවත් දකින්නට දෙවියෝ කියලා පිරිසක් ඉන්නවනං අපිට මිච්චර කරදර වෙනකොට ඇයි උන්වහන්සේලගේ පිහිටක් නැත්ති. මේ අදී නොයෙක් වචන සමාජෙන් ඇහෙනවා. නමුත් දෙවියන්ට ඇත්තටම පේන්නේෙ නැතුවද. පේනවා. හොඳටම පේනවා. එනම් ඇයි පිහිට වෙන්න නඇත්ති. මොද අපි කල්පනා කරන්නේ නෑ? දෙවියන්ට මේ පේන්නේ අපිට වෙච්ච කරදරේ විතරයි නෙමේ කරදර වඩ කලින් අපි ජීවත් එච්ච හැටිත් දෙවල් දන්නවා. ඒකනේ අතීතය අකුසලයට එච්චර බය වුණේ අපි තියෙනවර දේවධර්මයේ මොකක්ද දේවධර්මේ කියන්නේ ලැජ්ජාව සහ බය මොනවටද ලැජ්ජාව පවට ලැජ්ජ වඩුවන. පවට බයවෙන්ඩෝනේ එමනම් පින්නතුනී අපේ ජීවිතය තුළඒ පවට තියෙන අකමැත්ත හැම වෙලා එම තියෙන්දෝනේ මේ කරදරයක් වෙච්ච වෙලාවට විතරක් නෙමේ අතීතය අය පව්කරන්ඩ බයවුනා කලෙනෙ මොම සඳහන් කළි අපි කාට හැංගිලා කාට හොරෙන් මොනව කළ එක දෙවියෝ දකිනව කියලා හිතන්ඩෝනේ එටකොට දුකක් කරදරයක් ආවහම කොහොමද දෙවියන්ට කියන්නේ එන කරදර තියෙන වෙලාව විතරක් නෙමෙයි මමාර හොරෙන් හොරෙන් කරපු වැරදි ඔක්කොමත් ඔක්කොමත් දන්නවා දෙවියෝ දැක්කෙන ඇතත් හැම වෙලායුම අපිදිහා බැලුවෙන ඇතත් පිනතින රහතන් වහන්සේලා දකිනවනි අපි සිත හොඳටම දකින්න හැකියාවත් තියෙන. එනිසා අපි මොනතරං ශික්‍ෂාකාමී විදිහට ළඟට ගිහිල්ල හිටියත් අපි කවෞද කියන කාරණාව හොඳටම දන්නවා. ආං ඒකට ලැජ්ජාවෙන්ඩෝනෑ මම මේ හොඳ මූනක් පෙන්නගෙන බොහෝම සිල්වත් ගුණවත් වගේ මෙතන හැසිරුණාට මම කරන්නේ ආත්ම වංචාවක් මයි කියන කාරණාව මේ ළඟඉන්න උතුමන් වහන්සේ හොඳටම දන්නවා එතකොට හරියට උන්වහන්සේගේ ඉස්සරහාපිට මම රඟපෑමක් කරනවා වගේ මංගැන මොනව හිතන වැද ඒහින්දා අතීති අයේ බයවනා පවු්කරන්ට දෙවියෝ දකින දෙවියෝ දැක්කෙන තත් රහතන් වහන්සල දකිනෝ කවුරු දැක්කන තත් බුදුරජාණන් වහන්සේ මංගැන හොඳටම දන්නවා එනිසා ාගතුන් වහස ළඟට යන්නත් එතකොට ලැච්චරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මඟට පිටුපාල භාගිතුන් වහස වැඩයින්න තැනට යන්න හිතෙන්නේ. බුද්ධමන්දිරයට යන්න ගියත්ඒ ලැජ්ජාව හිතය උපදිනෝ. අන්න ඒ නිසා පවෙන් ඇත් වෙන්ඩ අතීතයඇය හරයට කටයතු කළ. එනම් අපට තියෙන දුක දෙවියන්ටවත් පේෙන් නැද්ද කිය ඇැහුවට දෙවියන්ට හොදටම පේනවා. දුක විතරක් නෙමෙයි ඊට කලින් කරපු දෙවලුත් හොදටම දන්නවා. පිහිට වෙන්නේ කොහොම අයටිද කරුණාව මෛත්‍රීතියනයියට. සිල්ගුණා ආරක්‍ෂා කරනයට දෙවියන්ගෙන් රැකවරණය හම්බ වෙනෝ. එහෙම නැති අය රකින්ඩ දෙවියූ උත්සාහ කරන්න එෙරේ. මකද පෞකරණ කෙනෙක් රකින එකේ තේරුමක් නෑන? ඒහින්ද ඒ සඳහා උත්සාහයක් නෑ කියල තමයි සඳහන් කරන්න වෙන්නේ. ඊළඟට පිනතුනනි වෙතන සඳහන් කරනවා සමහර වෙලාවට අපි මිනිස්සුන්ට කියාපාන දේවල්. අපි ගැනමයි කියන්නේ. පින්කරන හැටි සිල්ගන්න හැටි දන්දෙන හැටි ගෙදර ජීවිතය මුල්ලු ත්‍රපිටකේම දන්නවද කෙළ හිතෙනවා මේ දේශනා කරන්න ධර්මදේශන දස් ගනන් අහලා ජීවිතය හොඳට හදාගන වගේ කෙල හිතෙනවා ඒ තරම් උසස් විදිහට කතා කරන්නේ නමුත් ටිකක් ඔොයල බලහම අභ්‍යන්තරය කුණු වෙලයි තියෙන්නේ එහ මයට සරණ පිහිට ලැබෙනවා හුග හුගාඩු ස මෛත්‍රී භාවනා කරනෝ කියල කියනවා නම් කරන්නේ මෛත්‍රී භාවනාව තමන් ඒකි කොයිතරං දියුණු වෙලාද සමහර වෙලාවට පන්සලට ගිහිල්ල හැමදාම සිල්ගණ්ඩ ගිහිල්ල තමන් වාඩිවිච්ච තැන අද මම එන්ඩ කලින් කෙනෙක් වාඩිවෙලා හිටියොත් ඒත් කේන්තියනවා වාහනෙන් එළියට බැහැලගිහිල්ලා ආපහු බස් එකට ගොඩ වෙනකොට මම හිටපුතැන තව කෙනෙක් හිටියොත් එතනත් මහා ගාලගෝට්ටිය නමුත්තර අනුකම්පාව මෛත්‍රිය කරුණාව මොකෝත් නෑ නමුත් කියන්නේ මෛත්‍රී භාවනාව තමයි වඩන්නේ කියලා ඒකයි සඳහන් කළේ අභ්‍යන්තරීම කොත් මොකොවත් නෑ කියලා අසල්වැසියෙක් දෙවුණු වෙනවා දැක්ක හම කොයිතරං ඊරි සියාවක් හිතට එනවද අසල්වැසි දරුවෙක් හොඳට ඉගෙනගන්නව දැනගත්ත හම තමන්ගේ දරුවෙකොට ඒ තැනටෙන්ඩ බැරිවුණහම අනික් දරුව පිළිබඳව ඇතිවෙන්නේ බොහොමආකමැති සිතා වෛරය පදනම් කරගත්ත සිට මේ මේ කාරණාවලින් තමයි පේන්නේ අපි තාම දියුණු වෙලාම දියුණු වෙලාම නෑ කියලා. වින්නතුනේ අකුසල ධර්මදිහා තමන්ගේ ප්‍රඥ්ඥාවෙන්ම බලල තමන්ගේ ප්‍රඥාවෙන්ම දැකල ඒ අකුසල් හැමවෙලාම ඉවත් කරන්නඩ ඕනේ ලස්සන වෙඩ කැමති කෙනෙක් කොයි තරන් දේවල් කරනවාද තමන්ගේ රුවගුණ රැකගණ්ඩෙ තමන්ගේ ආධ්‍යාත්මය ලස්සන කරගන්ඩ කොයි තරන් කැපකිරීමක් කරන්ඩ අවශ්‍යද. බාහිර පෙනුමි ලස්සනට වඩා ආධ්‍යාත්මය අභ්‍යන්තර ජීවිතය ලස්සන වෙච්චහම. සංසාර ඉදිරියට අනාගත ජීවිත කෝටි ගාහනක් ලස්සන වෙනවා. අපි කටයුතු කරන්ඩෝනි මෙ දිරල කුණුවෙලා යන කුණුකය පිරිසිදු කරගන්නවාට වඩා සාංසාරික ජීවිතයේ පිරිසිදු කරගන්නේ. සතර අපායට නොයන තැනට මග හදන එක යමෙකුට එහෙම කරන්ඩ ප්‍රඥාව තිබුණොත් අන්ගේ පුද්ගලයා මේ ජීවිතයට හොඳ සාධාරණයක් කරපු කෙනෙ. එතෙන්ට යන්ඩයි භාගිතු නොහසගේ ධර්මය. එනිසා ඒ ධර්මයේ නිරන්තරයෙන් අපි ජීවිතයට ගලපගණ්ඩ මුත් සහකර්ඩුව. දේශාවදී පැහැදිලි කරනවා තමන්ගේ ආචාරයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිහිල්ලහෝ සංගපීත්‍රුවරයන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලහු එහෙම බැරිනං ආරාමී තියෙන ගෙඩිය ගහලහෝ පිරිස රැස්කරවලා තමන්ට පහල වුන අකුසල විතර්කය ඉදිරිපත් කරලා ඒකෙන් මිදෙන්ඩ අවවාදයක් ඉල්ලගැන්ඩ කියලා සසර භයානක බවදන් නිසා භාගිතුන් වහස අපිට කොච්චරවවාද කළ මේ සඳහන් කරන්නේ යම් කෙනෙකුගේ හිතේ අකුසලයක් ඉපදිලා එක්කො රාගයක් නැත්තන් දවේශය එහෙම නැත්තන් මෝහය ආදී පදනම් කරගත් අකුසල්ලිපදිලා දැන් තමන්ට තනියම තේරෙන්නේෙ නෑ මේ අකුසලයෙන් මම මි දෙන්න කොහොමද කියලා තම මුලින් මතක් කලාන මේ භාවනාව දියුණු කරගඩ කැමති අයට විශේෂ උපදේශයක් මේ සූත්‍රය තුළ තියෙන්න කියලා වෙනතන අපි කලිනුත් මේ සූත්‍රයේ ද පැහැදිලි කළා භාවනාව වඩනකොට අපි මොකක් හරි කර්මස්ථානයක් කරගන්නවා මෛත්‍රී කර්මස්ථානයේ දියුණු කරනවා එමනත්ං බුද්ධානුස්සතිය වඩනවා එමනතං මරනානුස්සතිය වඩනවා අසුභහය වඩනවා ආනාපාන සතිය දියුණු කරනවා මෙහෙම කරගෙන යනකොට හදිස්සේම මූලික කර්මස්ථානයෙන් හිත එළියට ගිහිල්ල අකුසල් සිතක් එනවා එතකොට මෙනෙහි කරන්නේ අුසය නමුත් අකුසලේ මෙනෙහි කරලා සුගතියට යන්න බෑන එහෙනක් දැම් භභාවනා කරනකොට හිතේ උපදින මේ අකුසල චෛතසිකය කොහොමද මැඩගන්නේ කියන එකටයි මේ සූත්‍රදේශනාව අවවාද පහක් කරන්න ඉති මෙතන සඳහන් කරනවා එහෙම අකුසලයක් ඉපදිචහම යන්න තමන්ගේ ආචාර්වරයගාවට යන්ඩ උපාදධවරයගාවට ගිහිල්ල කියන්ඩ ස්වාමීණී මේවාගේ පෞකාර සිතුවිල්ලත් මට ඉපදිලා තියෙනවා මට මේ පෞකාර සිතුවිල්ලෙන් මිදෙන්ඩ බෑ මට මිදෙන ක්‍රමයක් කෙල් දෙන්න කියලා එහෙම අවස්ථාවක් කදාගන්ඩ බැරිවුණුත් වැඩඉන්න ආරන්නේ ගෙඩිය ගහන්ඩ කියලා කියන අප පිඳතුන් දැකල තියෙනවා ආර්‍ය සේනාසනවල විහාරස්ථානවල අර මැද්දෙන් හාරපු කොටයක් එල්ලලා තියෙනවා තැනෙක උදේ පාන්දර සංඝයාට අවදිවෙන්ඩ මේක නාද කරනවා තව කොට පොල්ලකින් ගහපුුහම ලොකූ සද්ධයක් යනවා මනිතන්න දන්නවා හැබෝම. එක අවදි වෙන වෙලාවයි. ඉළකට බුද්ධ වන්දනාව කරන්න එකතුවෙන්ට නැවතවතාවක් මේක නාද කරනු. සිහිල් දන් ගන්න වෙලාවට නැවතවතාවක් නාද කරනු. දහවල් දානට නැවතවතාවක් නාද කරනු. හවස බුද්ධ වන්දනාව වෙලාවට. ධර්ම සාකච්චා කරන්න රැස් විය යුතු වෙලාවල්වල නාද කරනු. මේක නාද කරන විශේෂිත කාලවේලාවල් තියෙනවා අහවල් කටයුත්ත සඳහා තමයි දැන් ගෙඩිය ගහන්. මේ කාලවේලාවන්ට අමතරව කවුරුහරි මේක නාදකළුත් ඒ විශේෂ කාරණාවක් සඳහා. එක්කොක් කරදරයක් නැත්තං වෙනත් විශේෂ දෙයක්. ඒකයි මෙතන සඳහන් කරන්නේ මේ ආචාරයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ මුණගැහිලා අකුසල චෛතසිකය දුරු කරගන්න ක්‍රමයක් අහගණ්ඩ බැරිවුනොත් ගෙඩිය ගහණ්ඩ කියල කියන. එතකොට සියලුම සංඝයා එකතු වයෙනවා ආරන්න යම් පමණක්ද වැඩයින්නේ සියලු දෙනා එකතුයෙනවා. ඒ සංඝයා රැස්කරවලා කියන්න කියනවා මෙන්න මේවාගේ අකුසල විතර්කයක් මගෙහිතේ තියෙනවා මේකෙන් මිදෙන හැටි මට කියල දෙන්න කියලා. අකුසලය හංගගන යින්ට කියල නම් කොහෙවත් කියලන. බලන්න්න බුද්ධාගමී තියන ශ්‍රේෂ්ටත්තේ අකුසලයක් ඇති වුණොත් තනියම දුරු කරන්න බැරිනං මේ විදිහහිට කියලා දුරුකරගණ්ඩ කියන්නේ සඟවගෙන ඉන්ඩිපා. කියන්න බෑ කියල ලැජ්ජා වෙන්ඩිපාඒ ලැජ්ජාව නිසා අති දීර්ඝ කාලයක් මට දුකට පත්තෙන් සිද්ධ වෙන. නිසා හඟවන්න ඇතුව කියන්න කියකෙන්. සංඝයා රැස් කරලා සියලු දෙනාටම කාරණාව කියහම මේ අකුසල චෛතසිකයෙන් මිදෙන හැටි මට කියල දෙන්න පුළහන් එක සංඝපීත්‍රෝරයන් වහන්සේ නමක් හරිමතන ඉන්නවා. උන්වහන්සේ අනුකම්පා කරලා මේ අකුසලයෙන් මිදෙන හැටි කියලද. එහෙමෝත් පිහිටක් ඉල්ල ගණ්ඩ කිය කිවකුසලයත් එක ජීවත් එෙන්න්න එපා කියලයි දේශනා කරන්න. පිතිි සඳහන් කළා ආචාර්ය උපාද්ධිහෝ වෙනත් සංගපීත්‍රුවරයන් වහන්සේ නමක් ළඟ අහල දැනගණ්ඩ කියල උපදෙස් දීල එහෙමත් බැරිවුණොත් ගෙඩියගහල සංගයා රැස්කරෝලා සංඝයාට කියල විසඳුමක් ඉල්ලගන්්ඩ ඊළඟට සඳහන් කරනවා තමන්ට මේමොහොති ඉපදිලාතියනෙමේ විතර්කයේ මොන ක්‍රමේකින් හරි නැති කර ගණ්ඩු නෑ මක දෙහෙමන ඇත්තං එක තමන්ටම අයහපතක් සඳහාම ක්‍රියත්මක වෙනවා ඊළඟට පිිතන සඳහන් කළා මේ ශාසනයේ විශේෂයක් මයි මේක මේ ශාසනය කවදාවත් අකුසල් සහිතව පුද්ගලයක් ඉදිරියට ගැෙනියන් ඉඩ තියන්නේෙ නෑ ඔ පිරිසිදු කරන්නමයි හදන්නේ. කුණු ගෑවිලා ඉන්න පුද්ගලයා පිරිසිදු කරනවා වගේ අකුසල් තියන පුද්ගලයා අකුසලෙන් මුදවන්ඩම තමයි කටයුතු කරන්න. විශේෂයෙන් සඳහන් කළා යමෙකුගේ හිතට යම් අකුසලයක් ආවහම ඒ හංගන්්ඩ ඉඩතියලා නැත් ඒකයි කියලා. ප්‍රඥ්ඥාාවන්තය අකුසලේ හඟගෙන ඉන්නන්නේ කද සඟවාගෙන සිටීම ඉතාම ඉතාම භයානික නිසා මිනිසේ සඳහන් කළා තමන්ගේ දියුණුව කැමති කෙනා කටයුතු කළ යුත්තේ දේ විදිහටයි කියලා. අපි හැමෝම දියුණුවට කැමති ඇයිදී. ලෞකික දියුණුවටත් කැමති ලෞකික දියුණුවට කැමතිී වගේම ලෝකෝත්තර ආධ්‍යාත්මික දියුණුවටත් කැමති වඩුවනේ. ආධ්‍යාත්මික ජීවිතයේ පිරිහිලාන ආධ්‍යාත්මික අතින් අපි දුපපත්නම් සැකනෑ සතර අපා අපි වෙනුවෙන් විවෘතයි. අවුරුදු කෝටි ප්‍රකෝටි ගැනන් නිමක් නැති දුක්සාගරයක දුක්විඳන්න සිද්ධේ අක්කුසලය සඟවාගෙන අපි බොහොම ලස්සනට මේ ලෝක ජීවත් වනාට මැරිල ගිහිල්ල ඊහන මැස්සෙක් වෙඩ කැමති කෙනෙක් මේ අය අතර කොහෙවත් නෑ. මේ ජීවිතයේ අත්තැරි හම පණුවෙක් වෙඩ කැමති කෙනෙක් අපි අතර හොයාගණ්ඩ නෑ. මේ ජීවිතේ අත්හැරියාම ඉතාම පිළිකුල් සහගත අසුචි වගේ දේවල් අනුභාව කර කර ජීවත්වෙන ඌූරෝ වගේ සැත්තුවෙන්න්න අපි කවදාවත් කැමති නෑ. අනුන්ගෙන් ගුටි කකා ජීවත් වෙලා. අන්තිමට මස් මඩුවට ගිහිල්ල බෙල්ල කපල ජීවිතය අවසන් කරන ඔය එලුවෙක් හරකෙක් කුකුලෙක් වගේ සතෙක්වන්න අපි කැමතිත් නෑ. තිරිසංලෝකයේ කුමන සතෙක් බෞටවත් පත්තින්න කැමති නෑ. ප්‍රේතලෝකෙ බුද්ධාන්තර ගණන් සාාපිපාසාාවේ දුකැෙන් පීඩාවිනිින් අපි කවුරුවත් කැමති නෑ. මහනිරයේ ඉපදිලා නිමක් නැති දුක්විඳින්න්න කැමති නැත්තං වහාම ආධ්‍යාත්මික ජීවිතය පෝසත් කර ගණ්ඩෝනේ. ඒකයි සඳහන් කළේ තමන්ගේ දියුණුව කැමතිවෙඩ කියලා. මහනනි යමෙක් කුසල් රැස්කරගන්න වනන්. ඔොහු සැපය රැස් කරන කෙනෙ මේ ලෝක පින ඒමනැත්තං කුසලය කියලා වචනයක් තියෙනවනං ඒ සැපයට නමක් අකුසලය පව එහෙම වචනයක් තියෙනවනං එක දුකට හේතුවෙන නම එනම් අකුසල් වලින් මිදිලා කුසල් මත ජීවිතය ගොඩනගන එක සැප කැමති හැම කෙනෙකුගේම ප්‍රධාන වගකීම බෞට පත්වෙනවා පිනතින මෙන්න මේ විදි හෙට අකුසල් මැඩගත්තත් සඳහන් කරනවා අභ්‍යන්තරයේ හිත හිට ගන්නවා කියලා අපේ හිත අභ්‍යන්තරයේ හිට ගන්නවා එහෙම නැත්තං අභ්‍යන්තරයේ හිත ඉඳගන්නවා කියල සඳහන් කළ ික් ගැඹුරු රණාව අපේ හිත හැම වෙලායුම එළියට දුවනවාර ප්‍රමාණය වැඩී අපිට ඕනැතැන හිත තියාගණ්ඩ හරි අමාරුයි හිතල බලන්නකෝ අපි කැමති තැන මේ හිත මොහොතක් නතර කරගන්න පුළුහන්ද කියලා මම නිතර නිතර සිහිපත් කලා අපි උදේට හවසට බුද්ධ වන්දනාවට ගිහිල්ල වාඩිිය වුනහම. නමෝතස්ස භගවතූ අරහතුූ සම්මා සම්බුද්ධස්ස. අපි මුලින්ම මේ වගේ නමස්කාරපාටය කියනවා. නමස්කාරවේවා නමෝතස්ස. භාග්‍යවත් වූ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට. තුන් වතාවක් නමස්කාර කරනකොට අපි පිණිතුන් හිතන් මේ ගුණතුන භාග්‍යවත්තුූ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. කියන කාරණාව මත පිහිටලා මෙයම සිහිපත් කර කර හිත වෙනත් කාරණාවකට යා නොදී එක තැන තියාගෙන නමස්කාරය කියන්ට කොච්චර අමාරුද කියලා. මේක හිතන්නවත් නැති කෙනෙකට ඕක කොහොමත් දැනෙන්නේ නෑ. නමුත් අධින් පස්සේ බුදුන් වදිනකොට උත්සාහ කරන්නකු හිත කොහාටවත් ගමන් කරන්න නොදී භාග්‍යතුන් වහන්සේගේ ගුණයම කියලා අද නමස්කාර කරනවා. හි ඒ ගුණය තුළ හිත තියාගන්න. උත්සාහ කරන්න කොච්චර අමාරුදු කියලා. මට තේරෙන්නෙවත්නෑ හිත කොහෙ ගිහිල්ලා. එන මෙතෙක්කල් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා අපි මෙ නවාරහාදී ගුණපාටේ කියල වන්දනා කළා. කටට හුරු නිසා අපිට පුරුදු නිසා අපි මේ ගුණපාටේ කිව්ව මිසක්. මේ ගුණ නමේ එකක් එකක් ගානය මෙනෙහි කරල කියාපු නැති ගුණකීයක් මේ නමේ ඇතුළ ඇද. ඇයි ඒක කියවෙනකොට හිත කොහෙද ගිහිල්ලා පුරුද්ධටයි කියලති එතකොට මේ හිත එක තැන තියාගන්නවා කියන එක කොයි තරන් අමාරුද්ද. ඇයි මේ හැමතැනම දුවන්නේ අකුසලේ නිසා ගිහිල්ලතියෙන්නේ රාගයකට දවේශයකට මෝහයකට. එළියට බැහැල දෙන්න අකුසල කරමයක් සඳහා. නමුත් යමෙක් වීර්ය වඩලා මේ හිත අකුසලයෙන් මුදවා ගන්නවනන්. ඔහු ගිහිත අභ්‍යන්තරයේ හිටගන්නව කියලකෙයිවේ හිත ඇතුළේ තමන් තුළමේ හිත නැවතිලා තියෙනවා. තමන් තුළම ඒ හිත ඉඳගෙන ඉන්නවයික්කො හිටගෙන ඉන්නවා නැත්තන් ඉඳගෙනඉන්නවා හිත කොහෙවත් ගිහිල්ල නෑ කියන කාරණාවයි මේ කියන්නේ. අ්‍යන්තරයේ හිත හිටගන්නවා එහෙමනතන් අභ්‍යන්තරයේ හිත ඉඳගන්නවා. එහෙම උනහම තමන්ට තමන්ගේ හිත එකඟ කරගණ්ඩ හරි ලේසි මොකද අල්ලගන්ඩ ගෙන්න්නගන්ඩ බැඳගණ්ඩ දෙයක් නෑන නතර වෙලා ඉන්නේ. ඒ නතර වෙච්ච හිත හික්මෝනවා කිය එක හරි පහසු වැඩ මොකද නතර වෙලා ඉන්න නිසා. ඒ නිසා සඳහන් කරනවා මේ සිත ඉතාම ඉක්මනට සමාධියකට අරගෙනයන්ඩ පුළහංකමතියනවා. නතර වෙච්ච හිත සමහර කෙනෙක් අවුරුදු ගානක් භාවනා කරනවා. තාමත් හිත සමාධි ගත කරගණඩබේ. හිත තැම්පත් කරගණඩ පුළහංකමක් නෑ. ඒ කියන්නේ තාමත් අකුසල් එක්ක මයි ජීවත්තය. නමුත් හිත තමන්ට නතුකරගත් තනන් තමන්ට නතුවෙච්ච කෙනා තමන් කැමති තැනට අරගෙනයනයක හරි පහසු පහසු වැඩ. පිනතන දේශනා කරලා තියෙනවා ඒක ඉතාම ලේසි වැඩක් වෙනවා කියලා. ඒ විදිහෙට තමන්ගේ අකුසල විතර්කයන්ගෙන් මිදෙන්ඩ බැරිවුුණොත් තුන්වෙනි ක්‍රමයක් භාගිතුන් වහසේ දේශනා කරනවා. විතාක සන්ටාන සූත්‍රය කාරණ පහක් තියෙන්නේ අපි මේ සාකච්ඡා කළේ දෙවනි කාරණාව. මේ ක්‍රම දෙකෙන් පලවිනි සහ දෙ හිත නවත්තගණ්ඩ බැරි වුනොත් තුන්වැනි ක්‍රමයට යන්ඩ කියලා දේශනා කළ හිත නතර කරගන්න තුන්වෙනි ක්‍රමය තමයි අකුසල සිතුවෙල්ලක් ඇති වනහම. ඒ අකුසලයට හේතුවෙන කාරණාව මෙනෙහිනොකරයින්න කියලා අපි කියමු දෙන්න කරණ්ඩු වෙනවා දැක්කා. එක පුද්ගලයෙක් බොහොම සාධහරණව ජීවත්වෙන කෙනෙකුට බොහෝම කරදර කරනවා. ගහනොව බනිනව තැන් අපිනත් හිත ඇතුළේ දවේශයක් ඉපදිලා තියවා ඉතාම නිවැරදි පුද්ගලයට කරන කරදරේ ගැනෙ. නමුත් ඒක මැදට පැනල ක්‍රාත්මක වෙන්නඩ තරම් අපිට පුළහංකමක් නෑ නමුත් අපි මේක කල්පනාවෙන මොහොතක් මොහොතක් ගාන හිතේ ඇතිවෙන්නේ දේශයක්න ඇයි ඒ පුද්ගලයට එහෙම කළී නැත්තම් බලවත් පුද්ගලය සාමාන්‍ය මිනිස්සුන්ට කරදර කරනවා පිට බලවත් කියෙන ගැන හැම වෙලා උපදින්නේ උපදි්‍ය දේශය ආන් ඒ නිසා මෙතන සඳහන් කරන්නේ මෙ තුන්වෙනි ක්‍රමයෙන් තමන්ගේ සිට අකුසලේට බරවෙන හේතු කාරණාව මතක් කරන්නේ නැතුව ඉන්න උත් සහගණ්ඩ කියලා එහෙම නැත්තං අපි මගදී යනකොට දැකපු රූපයක් නිසා රාග සිතක් ඇති වෙනෝ. ඇතන් කෙනෙකුගේ නිරුවත් රූපයක් දැකලා වෙඩ පුළුවන්. අඩ නිරුවත් රූපයක් දැකල වේඩ පුළුවන්. ඒ මගදි දැකපු සිදුවීම ගැන කල්පනා කර කර කල්පනා කරර රාගසිතලි උපදවනවා. මතක්වෙඩ මතක්වෙඩ නොවඒ රාගසිත් පහළ වෙනු. මෙතන සඳහන් කරනවා ඒ මූල කාරණාව මතක් කරන්නේ නැතුවයින්ට. මේක අපි මේ වචනවලින් කතා කරනවාගේ පහසු වැඩක් නෙවෙයි අපේ හිත යන්නේ එතෙන්ටම තමයි මතක්කරන්න නැතුවයින්ට උත්සාහ කරන්න කොච්චර කටයුතු කළ මොහොතක් යැනකොට අප ඔහිත ගිහිල තිෙන්නේ එතෙන්ටමයි. නමුත් ඒ රාගික සිතුවිල්ලිින් ඒ දවේශ සිතුවිල්ලිින් මට වෙන අයහපත කොච්චරද. ඒ නිසා ඒක මතක් නොකරයින්ට. අපේ ධර්මකාරණාවක් පැහැදිි කරනකොට එක තැනක විස්තර කරනවා එක තරුණ ස්වාමින් වහන්සෙනමක් පිණ්ඩපාති වඩිනවා ගමට හදි සයේම ඒ තරුණ ස්වාමින් වහන්සේ ගමේ පිණ්ඩපාති වඩින අතරතුර තරුණ කාන්තාවකගේ නොදැ කියිය යුතු තෙනක් නතං විශභාරම්මණයක් හදිස්්‍යයේම දකිින් ඩැලබෙනෝ. එ දැක්ක ගමන් ස්වාමින් වහසට රාගසිතැක් ඇති වුණා. හැබැ උන්වහසේ බොහෝම ප්‍රඥාවෙන් කටයුතු කරනවා. රාගසිත ඇතිවෙනකොටම උන්වහස එතනම නතර වෙනවා. නතර වෙලා තමන්ගේ හිතේ ඉපදුන අකුසල සිතවිල්ල එතනම යටපත් කරගන්න. ආය උපදින්නේ. නැති තැනට එනකං තරම්ම යටපත් කරනවා. පිළිකුල වඩල අසුභහමනෙහි කරලා රාගසිත යටපත් කරනවා. යටපත් කර පිින්ඩ පාති වඩිනවා. පිණිසිගා වැඩල දානෙ වලඳලා උන්වහන්සේට අර කාරණාව මතක් වෙලා බය හිතෙනවා. නැවත නැවත දැකපු දේ සම්බන්ධයෙන් රාගසිත ඇතිවෙන්ඩට ගත්තොත්. මට නිරයට පාරමයි හෙදන්නේ ඒ බයනිසා උන්වහන්සේ තමන්ගේ ගුරුවරය ලැඟට ගිය තමන්ගේ ගුරුවරයට කාරණාව මතක් කළ ස්වාමීනී මට කමට හනක් දෙෙන්ට මේ උපදින රාගසිතෙෙන් මට මිදෙන්න් ඕෝනේ දැනට යටපත් කරලා ඉන්නේ නමුත් දවස්ගානක් මාසගානක් ගිහිල්ලාපහු මත්තුවවෙෙන්න්න පුළුවන් කමටහන ඉල්ලගෙන එළියට බැහැර කියනවා ස්වාමීනයේ මේ රාගසිත නැවත නූපදින තත්ත්වේටම පත්කරගණ්ඩ පුළහන් වුනොත් ඔබෝහන්සේට ආයිපාරක් මාව දකිින් ලැබෙයි මට ඒක කරන්න බැරි වුනොත් ඔබහන්සේට ආය මම දකිින්ඩ ලැබෙන එකක් නෑ එහෙම කියලා වනගත වටා විවේක තැක් හොයාගන උන්වහසේ චතුරංග සමන්නාගත වීර්ය අධිෂ්ඨාන කරලා වාඩි වෙනවා. මේ රාගසිත නැවත උපදින්නේ නැති තැනට පත්වෙන්ට පුළුහන් වෙනතුරු ම මෙත නැගිටින්නේ නැ. මේ ගහමුල වේලිලා මැරිලගියත් නැගිටින්නේ නෑකේ අධිෂ්ඨානයතින්. ඇැබැ පිනතුන වැඩි කාලයක් නෑ උන්වහසේ. නොබෝ වෙලාවකින් නොබෝ කාලීකින් අනාගාමී තත්ත්වයට පත්වෙනවා ඒ නිසා නැගිටලා ආය කැලි එලියටාව එහෙම නැත්තන් එන්නෑ කියන සිතක් තිබුණේ දැම් මේ කාරණාවම මතක් කලේ දැන් උවහස්සේ රාගය උපදින නිමිත්තක් දැක්ක රාගය ඉපදුනොත් දිගින්දිකට මටවෙන්නේ මොකක්ද කියලා දැනගත්තා ඒකට බයනිසා ඒ නැති කරගණ්ඩ මේ තරන් වීරයක් වැඩුව. එතකොට මේ අකුසලයයි කුසලයයි හොඳට දන්න උතුමන් අතරයි අපි අතරයි තියෙන වෙනස අපි හැම වෙලායම උත්සාහ කරන්න එහෙම අවස්ථාවකට මූුණ දුන්නොත් විවේකයක් ලැබිච්ච හැම්ම මොහතකම ඒකම මෙනෙහි කරන්න උත්සාහ කරනවා. ඒ ගැනම හිතහිතා සතුටුවෙන්න්න උත්සාහ කරනවා. නමු මේ ජීවිතය නං තාවකාලික සතුටක් තියෙනවා. නමුත්ඒ ලොකු පලයක් නෑ සිතුවිල්ලක් විතරයි. කිසිම පලයක් නැති මේ සිතුවිල්ල මාව සතරාපායට පමුණුවනවනං මේ සිතුවිල්ලෙන් ඇති වැඩත් වැඩක් නෑ කියන තැනට ගිහිල්ලා. එවන් වූ සිතුවිල්ල මැඩගන්්ඩ උත්සාහ කරඩුවනෑ. ඒකයි තුන්ගෙන කාරණාවෙන් සඳහන් කලේ. අකුසල විතර්කයන්ගෙන් මිදෙන්ඩ බැරිවුුණොත් මෙතුන්ව නික්‍රමයට ගිහිල්ලා අකුසලය උපදින මූල කාරණාව මෙනෙහි නොකර ඉන්ඩ කියලා දේශනා කළා. පිනතන එතන කියනවා ඇස්තියන පුරුෂය තමන්ගේ ඇහැ ඉදිරීතියන රූපය දකිින්ඩ අකමැති ඇස්තින මනුසෙ පයක් දකිනවා ඒ රූපය දකින්න එයා අකමැති අකමැති නම් මොකක්ද කරන්න ඩෝනි අපි වනත් ඔයි වැඩේ කරනවා අකමැති දෙයක් දකිඩ තිබ්බොත් අපි වහාම කරන්නේ අහක බලාගන්නෙක් එහෙම නැත්තන් මගේ ඉදිරියේ මැගැරිල යනකං ඇස්පියාගන්නෙක් ඇස්තියෙන පුරුෂයකුගේ ඉදිරියට හමුවෙන දකිින්ඩ අකමැති කාරණාව. මගහරවන්ඩ එක්කෝ අහක බලනොව නැත්තන් ඇස්පියා ගන්නවා. අන්න ඒ ගැන පිඳතිනි අපේ අට්ට කතාවේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඒ විතාර්කය නැවත නැවත සිහිකරන්්ඩ එපා කියලයි මේ අහක බලාගන්්ඩ එම නැතැන් ඇස්පියයා ගණ්ඩ කියලකි. එක් කොහොමද කියල සඳහන් කරනවා මම මේ සිතුවෙල්ල නැවත නැවත මෙනෙහි කරන්නෙම නෑ කියලා. හිතල ඒ සඳහා ඉතා උත්සාහවත් එෙන්ඩ කියලා. මූල කර්මස්ථානයේ අරගෙන ඉන්න වෙලාවට අකුසල විතර්කයක් එපදු නහම ඒක මෙනෙහි නොකරම ඉඳලා එය නැතිකරගෙන නැවතකර්මස්ථානයට එන්ඩ කියල කියනවා. මොකදද මේ මූලකර්මස්ථානය කියලකිීවේ. භාවනාවදියුණු කරන්න මං ඉස්සරලාම ගත්ත කර්මස්ථානේ අපිස්සල මතක් කළ එක්කෝ මෛත්‍රී භාවනාව ඒම ඇත්තං බුද්ධානුස්සතිය මෙ සතර කමටහ වොලින්මකක් හෝ ඒම නැත්තං ආනාපාන සතිය වගේ භාවනාක්‍රමයක් මෙනෙහි කර කරඉන්නවා හදිසේම හිතට එනවා ද මේ රාගසිත නැති කරලා ඉඩෙපෙයි නැත්තන් කර්මස්ථානයේ මෙනෙහිකරන්ට දෙන්න නේ රාගසිත නෙහිතට බලපෑම් කරන්නේ. එහින්ද දැන් මූලකර්මස්ථානය අයි වෙන මගේ භාවනාකර්මස්ථානෙන් අයින් වෙනවා. අයින් වෙලා මේ රාගසිත ඇති වුණේ කොහොමද ඒ නැතිකරගන්නේ කොහොමද රාගේයට ප්‍රතිවිරුද්ධ කාරණාවමකදේ. මේක මුලින් සාකච්ඡා කලාමේටික. රාගයට ප්‍රතිවරුද්ධ කාරණාව තමයි අසුබය මේ කයේ තියෙන අසුභ බව පිළිකුල් සහගත බව මෙනෙහි කරට. මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙවන් පිළිකුල් සහගත කයක් කෙරෙහි මොන හේතුවකට මේ විදිහට බැඳින්දද. එ පිළිකුල මෙනෙහි කරලා රාගය අයින් කරලා නැවත මූලකර්මස්ථානයට යන්්ඩ කියල දේශනා කරනවා දේශසිතක් ඇති වුණොත් එහෙම එත් දේශයෙන් වැලකෙන්ඩ මෛත්‍රී සිදක් උපදවාගණ්ඩ කියල කියනවා මෛත්‍රී සිතෝස්සය දේශයෙන් නැති කරලා නැවත මූලකර්මස්ථානයට යන්ඩ කියල කරණාව පැහැදිලි කරනවා එහෙම මෙනෙහින් නොකරම ඉඳදලත් අකුසල විතර්කයේ මැඩග්ඩ බැරි වුණුත්. එකනේ රාගසිතුවිල්ල හෝ දවේශසිතුවිල්ල මෙනෙහි කරන්නෙම නැතුව ඉඳලා ඒ නැති කරන්ඩ උත්සාහකිරුවත් සාර්ථක වෙන්න නෑ නැවත රාගයමේනවා. නැවත දවේශයමේනවා එහෙම වෙනව නං සඳහන් කරනවා වෙනත් ඉගනගත්ත ධර්ුම කාරණාව. අපි කලින් ඉගෙනගත්ත ධර්ම කාරණතිය නවනි. ආං එහෙම ධර්මකාරණාවක් හරි නැත්තංඔය පිරිත් සූත්‍රයක් තැන් බෞද්ධයට තුන් සූත්‍රය එහෙම පාඩන් ඒවාගේ පාඩං තියෙන සූත්‍ර දේශනාව හයියෙන් හඬ නගල කියවඩ කියනු. අපිගේම එක්කො රතන සූතරී කියනවා නැත්තන් කරණීය මත්ත සූතරය කියනවා. හයියෙන් හඬ නගල කියන්ඩ කියර කියන්නේ එතකොට අකුසල සිත මක්්‍රමයෙන් ක්‍රමක ක්‍රමයෙන් අමතක වෙලා යනවා. ඒවාගේ උපායක් පාවිච්චි කරඩ කියලා කියනවා තුන්වෙනි අවවාදී පැහැදිලි කරට තවත් කරුණු කීපයක් ඉතුරු වෙලා තියෙනවා නමුත් මිනතිෙන ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමාවෙලා තියෙන නිසා මෙ විතක්ක සන්ටාන සූත්‍ර දේශනාවෙන් අකුසල විතර්කයන් බැහැර කරන ක්‍රම පහ පිළිබඳව සිදු කරන දේශනා මාලාවි හතරවෙනි ධර්මදේශනාව අපි මේ විදිහට නිමාකරමු ඉතුරු ධර්මදේශනාවෙදී අනිත් කාරණාටික සාකච්චා කරන්න. භාවනාවද වුණු කරන අකුසලයෙන් ඇත්වෙන්ට කැමති හැම කෙනෙක්ම මේ උතුම් සූත්‍රයේ මුලඉඳලා අවසානයේ දැක්වාම ශ්‍රවනය කරලා. තමන්ගේ සිත හඳුනගන අපිට කොච්චරා අකුසල්ල උපදිනවද? ඒ අකසල් මැඩගන්්ඩ භාගිතුන් වහසේ කොහොම උපදෙස් දීලා තියෙනවද කියන කාරණාව දැනගෙන අකුසලයෙන් බිඳෙන්ට උත්සාහ කරණ්ඩිකේලා සියලු දෙනාටම බොහෝම කරුණාවක් සිහිපත් කරනවා. පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්තය දරනුන් ලබන්නේ නොම්මර එකසිය තිස් එකෙන් විස්හ පිල්ලෑව බර්ලැස් ගමුව ලිපිනේ පදිංචි සුමිත් වීරසිංහ අනුෂා නිල්මිනි උපලි අමරසිරි ශ්‍රීමා බණ්ඩාර, හා වික්‍රමසිංහ පවුලේ ඥාති හිතවත් පිරිසගේ දායිකත්තයෙන් තමයි මෙ දේශනාව සිදුකරනු ලබන්නේ. සියලු දෙනාගේම උතුම් සාමූහි කාරමුණ නිදන ප්‍රාප්තියට පත්ව වන ඕවිනිස් වීරසිංහ, P.H බේබිනෝනා නලින්ද සිල්වා, ඒ ජී සිල්වා යන අය ඇතුළුව. තම තමන්ගේ නමින් නිදන ප්‍රාප්තියට පත් වන සියලූම ඥාතීන්ට මේ රැස්කරගත්ත උතුම් ධර්ම දානමය කුසල කර්මය හේතුවාසනා වේවා කියල පිම් පැමිණවීමත්. දෙදස් විසියකේ දෙවනිමාසේ දහ නමවෙනිදිනට දාසයවන උපන්දිනය සමරණෙ. ධනුෂිකා සෙව්වන්දිී දියණියට දෙදස් විසියකගේ පළවිනිමාසේ හයවෙනි දිනට හත්වන උපන්දිනය සමරණ දිනුදි අස්මිකා දියණටත් නිශාන්ති ජයවර්ධන මහත්මියගේ දෙමව්පියන් ඇතුළු පවුලේසිියලු දෙනාටමත් මෙම පිංකමට සහභාගීවන දායකවන සියල දෙනාටමත් දේශකයාණන් වහන්සේට බෞද්ධයා මාධ්‍යයේ කාර්මණ්ඩලයේ සියලු දෙනාටමත් මාර්තු මස පැවැත්වෙන අපොස සාමාන්‍යි පෙළ විභාගයට ඉදිරිපත් වන ධනුෂිකා සෙව්වන්දී සෙවුවන්දී නයිනතාරා යන දියනියන් නැතුළු ලංකාවාසී සියලු දෙනාටමත් ආශිර්වාදී ලැබේවා කියල ප්‍රාර්ථනක් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන්බේවා ආශිර්වාද කළ සියරු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිෙදුක් නිරෝගි භාවයේ ච්චිර ජීවනය උදාවේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍යය ධරමය අවබෝධ කරගන්ඩ මේ සියලු පුන්නෙ ධර්මයන් හේතුවාසන වීවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසත් හාච බුම්්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනුමෝදිිවාචිරංරක්කන් තුලෝක සාසනන් දේවෝ වස්සතුකාලීනේ සසිය සම්පත්ති හෝතුච්චේ. පිතු භවතුළු කෝචරාජය භවතු දනමික්කු.